පස පළුව නිර්මාණය කරගමු අපි දැන් යටටම තියෙන පොප්ලින් එක ඊට පස්සේ සෙටින් එක ඊට පස්සේ net එක ඒ තියලා ඒ තුනම තියලා අපි මේ අහවාටිය දිගේ ඒ කියන්නේ ඕපන් එක දිගේ අපි මැස්මක් ගහ ගන්නවා එහෙම කරන්න මොකද පට තුනක් අත්තරෙන්න පුළුවන් අපි කෝඩ් එක ගා මේ කියන්නේ loop දා ගන්න නිසා අපි පළමුවෙන්ම මේ ආකාරයට අයිනේ මැස්මක් ගහ ගන්නවා මැස්මන් තුම්ප කියන්නේ තුම්පටටම දැනෙන්න මේ ඔක්කොම අපව නැවත කට් කර ගන්නවා මේ මොකද අපි හොඳ පිටින්නේ loop දාන්නේ ඒක නිසා අපි පට තුන මේකට තියලා මහ ගත්තා ඊට පස්සේ අපි මේ කට් සඳහන් කරගත්ත කට් ටික ඔක්කොම මේ අපිට හොඳ පිටට පේන විදියට කට් කරගත්තා මම loops මේ හදන්න ගත්තේ මේ net එකෙන් මහ වාටිය කපල මේ ආකාරයට ඒක චුට්ටිත්තක් අතෙන් මහන ගමම් අතෙන් මෙහෙම පොඩ්ඩිත්තක් රවුම් කරගෙන තමයි මම මහන්නේ හොඳටම හයියයි රිබන් එකක් කොහොම වෙනවට වැඩිය මේ loop එකට මේක බොහොම මේ හොඳයි මේ හොඳ මේ පරණ නැති net රිද්දක් නම් අහවාටිය මේ ආකාරයට කපලා අරගෙන මේ විදියට අපිට මහගෙන යන්න පුළුවන් අපි දැන් loop අල්ලන ආකාරය බලමු මම මේ කියන්නේ එක සිදුරකින් එක මේ එකක් loop එකක් මෙහෙම යන ආකාරයට නෙවෙයි මහන්නේ මේ සටහන් දෙකක් අතර මේ රවුම් ආකාරයට මෙහෙම තමයි මහගෙන යන්නේ අපි මේ විදියට මේ loop එක මහන ආකාරය බලමු අපි සම හැමතිස්සෙම කියන්නේ ඒ loop එකේ පළල එක මට්ටමකම එක ඇහි එක මට්ටමකම තියාගෙන ඕන අපි මහන්න එතකොට මෙතෙන්දි මේ කියන්නේ ඊළඟ මේ loop එක ගන්න මම මේ කපල ගන්නෙ නෑ මේකම ආපහු මේ ආකාරයට මෙහෙම නමලා මේ පැත්තට මේ විදියට තමයි ගන්නෙ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ආකාරයට එතකොට මේ පැත්තේදී මෙහෙම මේ පොඩ්ඩිටක් අහු වෙන්න මේ ආකාරයට තමයි ගන්නෙ මහල අපි මේ බලමු මෙන්න මේ ආකාරයට ඒ කියන්නේ මෙහෙම අරගෙන මේ මෙතෙන්දිම නමාගෙන මේ විදියට ඊට පස්සේ අපි පටි ඇල්ලුවට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ අපි අනිත් පසයි මේ loop මේ විදියට මහගමු ඊට පස්සේ අපි ඒ හැඩයට කපාගත්ත පටි කෑල්ල මේ පටිය අපි මේ loop මහපු ඒ මැස්ම උඩින් අපිට අතට දැනෙනවා එයා ඒක මෙහෙම මහගෙන යනවා අපි නැවත ඒ මැස්ම උඩින් මහනවා අපි මේ වෙලාවේ මෙහෙම මහනකොට හැමතිස්සෙම මේ ඒ කියන්නේ loop එක අහු වෙන තැනදී අපි මැස්ම දෙකක් ආපස්සට මැස්මක් එහෙම ගහගෙන ඕන මහගෙන යන මොකද මේ අපි මේක පිටියට තද වෙන්න අදින ඇඳුමක් එතකොට මේ චුට්ටි හරි විදියකින් මැස්මක් ගැලවුණොත් එීම මේ loop ගැලවිලා යන්න පුළුවන් එහෙම වෙච්ච අවස්ථා අපි දන්නවා ඒක නිසා අපි මේ මැස්ම තද කරගන්න ඕන උඩදී අපි ඉස්සෙල් මේක තියල මහගත්ත ඊට පස්සේ මේ පටි යල්ලල මහගත්ත ආපහු අපි නැවත මැස්මක් යන මේ කුඩින් ඒ කියන්නේ මේ හැම loop එකක් අහු වෙන හැම තැනකදීම ආපස්සට මැස්මක් ගහගෙන ඕන මහගෙන යන්න දැන් අපි මේ කියන්නේ පටි අල්ල ගත්තා. ඒ හැම loop එකක් අහු වෙන හැම තැනටම අපි double මැස්ම ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි මේ නමලා ඒ කියන්නේ poplin line එක මත පමණක් හිටිනසේ මේ විදියට මාරගෙන මෙහෙම හොඳට ඇදලා අරගෙන ඉවර වෙලා මේ මැස්ම නමලා දෙපසෙම මේ විදියට මහන්නවා. ඊට පස්සේ තමයි අපි ඉනත් උඩ කොටසත් මහගන්නේ. මේ ආකාරයට අපි මහ ගත්තා ඊට පස්සේ අපි වාටිය මහ ගන්නවා හරියට තුම්පට හොඳටම තියාගෙන මේ ආකාරයට මේ විදියට නමලා
පස්සේ අපි මේ පොප්ලින් එක මත පමණක් වදින්න මේ විදියට අපි මැස්ම නමල මහනවා මෙතෙන් දිනකොට අපි ඒක නැත්නම් අපිට පේනවා එළියට ඒක නිසා අපි ඒක ත්‍රිකෝණාකාර විදියට ඇතුළටම නමනවා නමල මේ ආකාරයට නමලම අපි වාටිය මහනවා හොඳට ඇදලා තියාගෙන බලන්න මේ විදියට ඒ කියන්නේ අපි හොඳට නමලා මේ නමල මහම ගහුවා මේ දැන් ලූප් ද අපිට තියෙන උඩ මේ උඩ පිටේ උඩ ටික මහන්න අපි ඒක පටියක් අල්ලලාම තමයි මහන්නේ ඒ වගේ අපි අනිත් පසත් මහ ගන්නවා දැන් අපි උඩ පිටුපස උඩ කොටසේ මේ පටිය අල්ලලා ඒත් අර ආකාරයටම තමයි මැස්ම ගහලා ඉවර වෙලා ආපහු නැවත අපි මේ නමල ලයිනින් එක මත පමණක් ගහනවා අපි දැන් ඉදිරිපස පළුව නිර්මාණය කරගමු මම ඔයාලට කිව්වේ පළමුවෙන්ම අපි මේ ඒ කියන්නේ අපි ලයිනින් එක මත ඉවත් කරන කියන්නේ ඩාට් එක ඉදිරිපස ඩාට් එක කරේ මැද අඟල් භාගයක් පමණ ඉවත් කරන්න තියෙනවා ඒව අපි නැති කර ගන්න ඕන මොකද අපි සෙටින් එකත් net එකත් කැපුවේ නැහැ මේ ඒව ඔක්කොම ඉවත් කළා තමයි කැපුවේ අපි මේ ලයිනින් එක නමලා තියාගෙන මේ සටහන් මත මම ඒ මහනවා ඩාට් එක මේ ආකාරයට තමයි අපි මැහිලා තියෙන්නේ මොකද මැදින් මෙතන ඩාට් එක මේ අපේ කරේ ඒ මේ එහෙම කියන්නේ අපි මේ ඩාට් එක අස් කරනකොට ඒ කරේ වැඩි වෙන ප්‍රමාණය ඒ ගැඹුරේදී නැත්නම් ඒක බොකු හැඩයක් ගන්නවා මෙන්න මේ මේ ආකාරයට අපි දැන් මේ සියල්ලම ඉවත් කළා තමයි අපි සෙටින් එකයි net එකයි මේ තියලා කපාගෙන තියෙන්නේ අපි ඒ වයිදී මේ මැස්ම වල ගහන්නේ නැහැ මොකද නියමාකාරයෙන් අපි කපාගෙන තියෙන්නේ දැන් ඒ ටික තියලා ඔයාලට කියන්නේ ඒ ටික තුම් පටක් එකවර ගෙනිය ගන්න අමාරු නම් වටේට කියන්නේ වටේට කියන්නේ සම්පූර්ණයෙන්ම නෙවෙයි පොඩි මේ පොඩි මැහුම් පාරක් ගහගෙන ඒක එකතු කර ගන්න පුළුවන් මැස්ම එතකොට මේ කැලි අහුවෙන්නේ නැතුව යන්නේ නැති වෙන්න මේ ආකාරයට තියාගෙන එක්ක පින් එකක් ගහගෙන එහෙම කරගන්න මං මේ මේ ආකාරයට ඊට පස්සේ මහගෙන යනවා මේ දෙපස කෑලි මේ ආකාරයට එන්න. ඊට පස්සේ මම මේ මේ පැත්තේ කොටස මේ ආකාරයට මෙහෙම පට තුනම හොඳට එන්න අල්ලගෙන මෙතනත් පට තුනම හරිය ආකාරයට එන ආකාරයට අල්ලගෙන අපි මහගෙන යනවා. අර පොයින්ට් වලට ලස්සනට පොයින්ට් එන්න ඕන හැමතිස්සෙම මම ඔයාලට හැමතිස්සෙම කියන කාරණය. ඒක කියන්නේ අපි සැලකිලිමත්ම වෙන්න ඕන අපි අනිත් පස කොටසත් ඒ ආකාරයටම මහනවා අපි දෙපසම මසානිම කරගත්තා මේ පොයින්ට් එහෙම හොඳට තියෙනවා ඊට පස්සේ මම මේ කරේ කරපැත්තට net එකෙන්ම මාල්ලනවා අර ඉස්සෙල්ල වගේ පිටුපසැල්ලුවේ ඒ වගේ ඉන්නට වෙල් බෝන් එකක් දාන නිසා ඉනේ වැහෙන පටියට මම පොප්ලින් වලින් අල්ලනවා මේ ආකාරයට හොඳටම පටවල් තුන තියලා ඇදලා අල්ලලා මේ විදියට කොද අපි ඒක නැවත ඇතුළු පැත්තට නමලා
තමයි තියන්නේ වෙල් බෝන් එකේදී ඒ නැමිල හොඳටම තියෙනවා වෙල් බෝන් එකට අහු වෙනවා ඒක නිසා මම net එකෙන්ම ගත්තේ महागमु අපි වෙල් බෝන් එක හැමතිස්සෙම අල්ලන්නේ මේ මැද කොටසට මේ පසට නෙවෙයි මේ මේ ඇතුල් පැති දෙකට තමයි අල්ලන්නේ එතකොට අපි මේ කියන්නේ ඇඟේ ඇනෙන නිසා තමයි මම මේ ගොරෝසු රෙද්දක් මේතෙන්ට ගත්තේ ඒ ඒක ඇතුළට තමයි අපි මේක මෙහෙමම තියාගන්නේ අපි හොඳ පිට මැස්මෙන් මහන එක එතකොට අපිට ලස්සනට මැස්ම ගෙනිය ගන්න පුළුවන් වලට ඒක අපහසු නම් कणपीट पैस एल पैतर मेहम मेहूट कमक ने है मम्मी मुंदपीट पैते महानवा कणपीट पैते महानवना मे आगन वेलबोर्ण मे विधियाट वेलबोर्ण मेदी मेसम गहगन अन्न मम्मी मुंदपीट पैते महानवा අතට දැනෙන්න තියාගන්න මෙහෙම ඇඟිල්ලට දැනෙනවා අපිට මේක වෙල් බෝන් එක තියෙනවයි කියලා ඒ ආකාරයෙන් තියාගන්න මෙතෙන්දී අපි ඒ කියන්නේ මේ මූට්ටු කරපු ස්ථානේ බලලා වෙල් බෝන් එක නමලා මේ ආකාරයට අපි වෙල් බෝන් එක කපල ඉවත් කරගන්නවා හැමතිස්සෙම අර अंगे हेड तल मतम वेलबोर्ण के अलोन हमें पॉइंट वाली रली गहती हमें लसन टेदल अल्लाोन मेते तपिकर यार अल्लपू मे पटिया अतर मेम नाम वेलबोर्ण के वहाल मेस मगहानवा महागमु दिपस मूट करवसान दिपस पलुआ महालवराईपस अभी दिपते मेहंगण अभी दागत सलकुनुमत ये पाटी ओक नाम आगे इतकोट अभी अते महानदे मेहूंग बेलबोर्ट नैमला मेद कोटस दिपस मेहूंगलट मेह बहनवा मे आने दिपत्ते मेहूंगलट एक अब आते महान दिया पेन्न इट पास अभी मे सटहान मत सटहान तीयल दिपत्त महानवा बलाना मिथन पटांग मिथन आवासन करा අපිට දෙපැත්ත මෙදිරිපසවත් පිටුපසවත් අපේ රෙදි කියන්නේ හැට මැහුම් වල වෙනසක් ඇති වුණේ නැහැ මැහුම් මැහුම් මතටම ආවා මොකද අපි ඉදිරිපස දි ඩාට් එකට අංශයෙන් මේ ඉනෙන් අයින්ට කරපු අඟල එතකොට ඉනෙන් අර භාගයක් අයින්ට මේ කරපු ඒවා ඔක්කොම සියල්ලම එකට එකතු කළා උසෙන් අඩු කළා නිවැරදිවම මේ සකස් කරගත්ත නිසා चुट्टी तक विनसाकती मे मेहूं गहन पुला मेव कहुम अट पास नमला महानतीयनवा मेहूं लसन सामान मेवीलतीयनवा मम्मी हदागन हदन को मम्म मगे यार पाइपिन लू वीडियो
මේක මහා නැහැටි අනිත් පැත්තට ගහ ගන්න නැහැටි ඔක්කොම කියලා දීලා තියෙනවා ඒ ආකාරයට තමයි මෙයක් කරන්නේ මම මේ අය සාමාන්‍යයෙන් යාර දෙකහමාරක විතර රිබන් එකක් ගන්නවා නම් යාර දෙකහමාරක විතර රිබන් එකක් අවශ්‍ය වෙනවා අපි මේ පය කෝඩ් එක හදා ගන්නව නම් ඒත් යාර දෙකහමාරකට විතර හදා ගන්න ඕන මේ ආකාරයෙන් මේ කියන්නේ අපි මේ කපා ගන්නේ අර ත්‍රිකෝණාකාර විදියට පයිපින් එකක් ආකාරයට එහෙම කපාගෙන මේ අඟල් භාගයක විතර වගේ ප්‍රමාණයට අපි මහලා අනිත් පැත්ත ගහලා ඊට පස්සේ අපිට තියෙන ඇඳුම පිටෝන් කරන්න ඒ බලමු අපි පිටිපස්සට ලූප් දමලා කෝඩ් එකක් ක්‍රොස් කරන්න තමයි මැහුවේ මේ අපි මහාගත්ත කෝඩ් එක මම මේ මෙහෙම දාලා දෙපැත්තෙන්ම ඒ කියන්නේ සමානව දාලිවල උඩින් දාලිවල යටින් සමානවම ගත්ත දෙපැත්තම මේ ආකාරයට ඊට පස්සේ මම හැමතිස්සෙම ලූප් එක දාන්නේ ඒ මෙහෙම යටින් දමලා මෙහෙම උඩින් එන ආකාරයට මේ විදියට බලා ගන්න ඒක අතින් හොඳට තද කරගෙන මේ ආකාරයට යතුරුපටු දෙකක් අපේ කෝඩ් එකට මේ කොනට ගහගත්තට පස්සේ අපිට මේ ලූප් දාගන්න ලේසි දැන් මේ ආකාරයට ඒ කියන්නේ අපි සමානවම වෙන්න ඕන හැම එකක්ම දැන් අපි දාන උඩින්ම ඒ ගත්තනම් අපි කෝඩ් එක උඩින්ම කරන්න ඕන යටින්ම ගත්තනම් මේ දෙකේම යටින්මම කරන්න ඕන ඒ ආකාරයට තමයි අපි මේ ක්‍රොස් එක දාන්න ඕන මේ ආකාරයට ඒ කියන්නේ අපි ලූප් 12ක් දැම්මා ඒ ලූප් 12ම අපි මේ ආකාරයට දාන්න ඕන අපි ඒ දාලා ගෙට ගහලා බලමු එතකොට මේක ඇන්දම ස්කර්ට් ඇන් බ්ලවුස් කියලා තේරෙන්නේ නැහැ මේක ෆ්‍රොක් එකක් වගේ අපි ඊට පස්සේ මේ ඔක්කොම හොඳට ඇදලා ලස්සනට ඇඟේ ෂේප් එකටම ගන්න ඕන අපි මේ මසානිම කරගත්ත ඇඳුම අපි මේක මැහුව සායක් සහ හැට්ටයක් වශයෙන් ඒ වුණාට අපිට ඇඳලා ඉවරුණාට පස්සේ ඒක පේන්නේ ගවුමක් වශයෙන් මේක ගොයි නෙමේ ප්‍රොක් එකක් ඒ කියන්නේ මේක සුදු පාටට මැහුවා නම් බ්‍රයිඩල් ප්‍රොක් එකක් ඒ වගේ මේ ඩිසයින් එකකට තමයි මේක මහලා තියෙන්නේ ඉතින් අපි මේ තරම් දිගට අපිට කෝඩ් එක අවශ්‍යයි ඒ කියන්නේ ක්‍රොස් කරන්න මුලදි ක්‍රොස් කරන්න කෝඩ් එක දිගට තියෙන්න ඕන ඒ කියන්නේ ආර දෙකක් දෙකයි කාලා දෙකම ආරත් අතර වගේ ප්‍රමාණික අපිට කෝඩ් එක ඕන අපිට ඇඳලා ඉවර වෙලා ආපහු කෝඩ් එක පාවිච්චි කරන්න නැත්නම් අපිට මේක කපලා දාන්න පුළුවන් නැත්නම් අපිට මේක කියන්නේ මේක ඇතුල් පැත්තට මම ඇතුලට දමා ගැනීම තමයි ඊපස්සේ කරන්නේ මම ඔයාලට පේන්න ඕන නිසා තමයි මේක කෝඩ් එක තියෙන්නේ ඇරියේ ඊට පස්සේ අපි මේක මේ ආකාරයට මේ හදා ගන්නවා මේ විදියට කෝඩ් එක ඇතුලට දමලා එතකොට මේ පිටුපස මේ අපි ගත්ත ටේල් එක ලස්සනට මේ අවාන ආකාරයට මෙහෙම තියෙනවා ක්‍රොස් කරලා ඒ කියන්නේ අපිට මීට වැඩිය ලොකු ක්‍රොස් එකක් අවශ්‍ය නම් අපිට ඒතර දෙපැත්තෙන් තව ටිකක් ඇල්ලීමෙන් ක්‍රොස් එක ලොකු කරගන්න පුළුවන්. ඒතර මම ගත්තේ මේ චුටිදක් අඩුවට ක්‍රොස් එක මේ ගවුම අපි ඉදිරිපස මේ අපි ඉදිරිපස කියන්නේ ගවුම කා කාටම තියෙනවා අපි ඉන්නේ මූට්ටු පේන්නේ නැහැ. ඒතර ලස්සනට තියෙනවා හොඳට පොයින්ට් ඇවිල්ලා තියෙනවා. අපි අර ලයිනින් එකේදී කියන්නේ මැදින් මෙතන මේ හරස් ඩාට් එකත් මේ ඩාට් එකත් දැමීමේදී මෙතන අපි මැදින් අඟල් භාගයක් ඇල්ලුවා. ඒ අපිට එකක්වත් උඩට පේන්නේ නැහැ. ඒව නිසා අපිට ලස්සනට කට ඇරිලා වගේ නැතුව ලස්සනට ඇඟේ ෂේප් එකට මේ උඩ මේ ප්‍රමාණව ලස්සනට තියෙනවා ඇඟේ ෂේප් එකට. අපිට මේක මේ සාය පොඩි තම් මෙහෙම රැලි කරලා ඒ කියන්නේ මේ ලයිනින් එකෙන් අපිට රෝස මලක් හදලා මේ ටිකට රෝස මල් හදලා මම ඔයාලට රෝස මලක් හදන ආකාරයක් කියලා දෙන්නම්. ඒ කියන්නේ බයිසිකල් බෝල වලින් අපිට පොඩි මේ කියන්නේ මහ ලොකු වියදමක් කරන්නේ නැතුව ඒ ආකාරයෙන් හදාගෙන ලස්සනට රෝස මල් ටිකක් හදාගෙන අපිට මේ පුරවන්න පුළුවන්. නැත්නම් මේකට සාමාන්‍ය යන්නේ සිල්වර් ටච් එකේ ඒ කියන්නේ සිල්වර් වලින් වර්ක් එකක් තමයි. ඒ වගේ අපිට මේ ගල් මොන හරි අපිට ලස්සන ආස දේවල් වලින් සිල්වර් වලින් වර්ක් එකක් කරන්න පුළුවන්. මම ඔයාලට මේ කියන්නේ මේ ඇඳුමටම තවත් විවිධ ආකාරයේ බ්ලවුසස් ටිකක් මහා ආකාරයේ කියලා දෙනවා.